මේ විභාගය නැවත පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව තමයි විශේෂයෙන් මේ වෙලාවේ සඳහන් කළ යුත්තේ. අනිත් කාරණය තමයි මේ කමිටු විසින් හඳුනාගත්තු ප්‍රශ්න තුන ප්‍රශ්නාංක 5, ප්‍රශ්නාංක 13 සහ ප්‍රශ්නාංක 27 කියන ප්‍රශ්නවලට නිදහස් ලකුණක් පිරිනැමීම අනිත් කාරණේ. මේ ප්‍රශ්න තුනම ඒ පිළිතුරු ලියා ඇති හෝ ලියා නැති සෑම කෙනෙකුටම ඒ ලකුණු හිමි වෙනවා. ගැටලුවක් ඇති නොවුනා නම් අපි ඇත්තටම මාසයක් වගේ කාලයක් ඇතුළත ප්‍රතිඵලවලට අපි යනවා. මේ වන විට ඒ සම්බන්ධ විමර්ශන කටයුතු පවත්වලා ඔවුන් සතුව තිබුණු පරිගණක සහ ජංගම දුරකථන මේ භාරයට අරගෙන තියෙනවා. සැක කටයුතු ලේඛන අපි ලබාගෙන තියෙනවා. ඒවා රජයේ හස්පක්ෂකවරයා වෙත යොමු කරලා තියෙනවා පරීක්ෂා කිරීම සඳහා. ඒ වගේම පරිගණක සහ ඒ ජංගම දුරකථන දැනට පරීක්ෂා කරමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වන විට ඒ අවසාන අදියරේ තියෙන්නේ ඒවා තව දින කිහිපයක් යනකොට ඒ පරීක්ෂා කිරීම අවසන් වේවි. දැනට මේ සිදු කරන ලද පරීක්ෂණවලදී අපිට අනාවරණය වීමක් නැහැ. මේ ප්‍රශ්න පත්‍රයේ වෙනත් ආකාරයක ප්‍රශ්න යම්කිසි ආකාරයකට තොරතුරක් හෝ පැමිණිල්ලක් අපිට ලැබිලා නැහැ. ලැබුව පැමිණිල්ලවල තියෙන්නේ මේ කාරණය සම්බන්ධයෙන් පමණයි. සමාජ මාධ්‍ය ජාලාවල යම් යම් ආකාරයකට සංසන්දන වූ ඒ තොරතුරු සම්බන්ධයෙන් උත්සාහ බැලීමක් කරනවා. ශිෂ්‍යත්ව විභාගයේ යළි පැවැත්වීමක් සිදු කළහොත් එය ළමා මනසට බලපෑම් ඇති කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දිමා හේරත් මහත්මිය පවසනවා. ශිෂ්‍යත්ව විභාගයට මුණ දෙන දරුවාගේ වයස ඇත්තටම අවුරුදු 10ක්. ලංකාවේ අධ්‍යාපන රටාවත් එක්ක බොහොම තරඟකාරී විභාගවලට මුණ දෙන්න මේ දරුවන්ට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අවුරුදු 10ක දරුවෙකුට මේ වගේ මානසිකව බරක් දරාගන්න ඇත්තටම අමාරුයි. ඉතින් ඒ නිසා තමයි දැන් කතිකාවක් යන්නේ ශිෂ්‍යත් විභාගයේ තියෙනවද නැද්ද කියලා. ඒ අතර ඉතින් ශිෂ්‍යත් විභාගය මේ දරුවන්ට දෙපාරක් කරන්න කියන එක ඒ දරුවන්ගේ මානසික මට්ටමට බොහොම බලපාන එච්චර හොඳ දෙයක් නෙමෙයි විදිහට නෙමෙයි ඇත්තටම මම දකින්නේ. ඒ නිසා දෙමාපියෝ විදිහට ගුරුවරු විදිහට අපි මේක සාධාරණ විදිහකට දරුවන්ගේ මනසට ලොකු බරක් නොවන විදිහට ශිෂ්‍යත්වය අපහු නොපවත්වනවා නම් මම වෛද්‍යවරියෙක් විදිහට ඇත්තටම කැමතියි.